ශ්‍රී ලංකා යුද හමුදාවේ වාර්ෂික පැවැත්වෙන මාර්ග ධාවන තරඟාවලිය අද උදෑසන ශ්‍රී ලංකා යුද හමුදා මූලස්ථානයේ ශ්‍රී ජයවර්ධනපුර යුද හමුදා මූලස්ථානයේ සිට අපගේ ප්‍රධානතම ජනපදයක් හැටියට සැලකෙන පනාගොඩ ජනපදයට යුද හමුදා ජනපදයට පැමිණිලා ගෘහස්ථ ක්‍රීඩාංගණ ඉදිරිපිටදී මේක අවසන් වුණා යුද හමුදා මාර්ග ධාවන තරඟාවලිය කිලෝමීටර් 21කට පොඩ්ඩක් වැඩි දුර ප්‍රමාණයක් සඳහා වූ ධාවන තරඟාවලියක් මේක වසර 55ක් මේක 55 වෙනි වතාවටයි පවත්වගෙන ගියේ අද දිනේදී මේක වසර 55ක් මේ ආකාරයේ විද්‍යාවෘදව නොපැවතුවත් මේක පවත්වාගෙන ගිලා තිබෙනවා මෙය තිබී යුතුයමයි ශ්‍රී ලංකා යුද හමුදා විශේෂයෙන්ම ශ්‍රී ලංකා ක්‍රීඩා ශාස්ත්‍රයට විශාල දායකත්වයක් දශක ගානක පුරාවට කරලා තිබෙනවා දැනුමුත් කරමින් පවතිනවා ඒක අපි දැක්කා පසුගිය අවසන් වරට තිබ්බ තරඟාවලදී ජාත්‍යන්තර තරඟාවලදී අපි ලබාගත් පදක්කම් රටට ගෙනාවු පදක්කම් හා සම බැලුවම් පස්සේ එහි වැඩිම පදක්කම් රැගෙන ආවේ ශ්‍රී ලංකා යුද හමුදාවට අයත් අපගේ වීරෝදාර රණවිරුවන්. ඉතින් ඒ කට්ටිය මේ වගේ ධාවන තරඟාවලිට අද කොවිඩ් තිබුණත් අපි මේ කට්ටිය පවත්වගෙන යනවා මේ තත්ත්වය තියාගෙන ආ යුතුයි. මල්ල ක්‍රීඩා ශාස්ත්‍රය දියුණු කළ යුතුයි. ඉතින් ඒ අරමුණුත් සහ විශේෂයෙන්ම රෙජිමේන්තු අප හමුදාව පවතින්නේ රෙජිමේන්තු අතර රෙජිමේන්තු වලින් සදුම් ලත් හමුදාවක් මේ රෙජිමේන්තු අතර තරඟකාරීත්වය තවදුරටත් පවත්වාගෙන යා යුතුයි. ඒ හින්දා මේ ශාස්ත්‍රයෙන් අපේ ලෝක ශූරතාවන් වලට ගියපු අයවලුන් ඉතිහාසයේ ඉඳලා තිබෙනවා. ඉතින් අපේ පරමාර්ථය විශේෂයෙන්ම දැන් ක්‍රීඩා ශාස්ත්‍රය දියුණු කිරීම සඳහා අතිගරු ජනාධිපතිතුමා ගරුවග්‍රාමාත්තුමායි වගේම ක්‍රීඩා අමාත්‍යතුමා මේ සම්බන්ධව විශේෂ අවධානයක් යොමු කරලා තිබෙනවා. ඉතින් ඒ හින්දා අපි යුද හමුදාව වශයෙන් ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ශාස්ත්‍රය දියුණු කිරීම සඳහා අතහිත දිය යුතුමයි අපේ අධ්‍යක්ෂ ක්‍රීඩකයන් සිටින බැවින් ඒක එක් අවස්ථාවක් හැටියටයි මම මේ தத்துவ தக்கின்னே